සාමාන්‍ය සමයේ දස නවවැනි සතිය අඟහරුවාදා පළමුවන කියවීම එසකියල් දිවස් ප්‍රසාදීතුමන්ගේ පොතෙන්ගත් පාඨයකි. එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දෙයට නුඹ සමන් දෙන්න. ඒ කැල්ලිකාර වංශයෙන් නුඹද කැල්ලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර නුඹට දෙන දේ අනුභව කරන්න. මා බැලූ කල මා දෙසට අතක් දිගු කර තිබෙන දුටිමි. ඒ අතේ යකුලන පොතක් තිබුණේය. උන්වහන්සේ එය මා ඉදිරියෙහි දිගෑරියසේක. එහි ඇතුළත හා පිටත ලියා තිබුණි. එහි ලියා තිබුණේ විලාප, වැළපීම් හා ලතෝනිය. උන්වහන්සේ කතා කරමින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹට දෙන ලද දේ අනුභව කරන්න. මේ පොත අනුභව කර ගොස් ඊශ්‍රායෙල් වංශයට කතා කරන්නයි වදාළසේක. එවිට මම මාගේ කට ඇරියමි. උන්වහන්සේද ඒ පොත අනුභව කරන්නට මට දුන්සේක. තවද උන්වහන්සේ කතා කරමින්, මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නයි මට වදාළසේක. මම ඒ අනුභව කළෙමි. එය මාගේ කටට මීපැණිමෙන් මිහිරිව තිබිනි. උන්වහන්සේ කතා කොට මෙසේ වදාළසේක. මනුෂ්‍ය පුත්‍රය, උඹ ඊශ්‍රායෙල් සෙනග වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න. දේව ආක්‍යසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක මතයුතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. මතෙව් 18 වන පරිච්ඡේදයේ 1 සිට 5 දක්වා, 10, 12 සිට 14 දක්වා. එවෙලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙත ආවොත් ස්වත රාජ්‍යයේ ඊටම උතුම් වන්නේ කවරෙක්දයි ඇසූහ. එවිට උන්වහන්සේ කුඩා දරුවෙකු Taman වෙත කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළසේක. සැබවින්ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යට ඇතුළු නොවන්නේය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද ස්වර්ග රාජ්‍යෙහි ඊටම උතුම් වන්නේ ඔහුය. තවද යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. මේ බාලයන්ගෙන් එකෙකුවත් හෙළා නොදැකීමට වග බලා ගන්න. මන්ද ස්වර්ග රාජ්‍යෙහි ඔහුගේ දේව දූතයෝ ස්වර්ගෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු සිටිති. මම ඔබට කියමි, ඔබ කුමක් සිතන්නහුද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක් උන්ගෙන් එකෙකු මුලාව ගියොත් ඉතිරි 99 දෙනා කඳු කරයේ ඉන්න හැර මුලාව ගිය එකා සොයා යන්නේ නැද්ද? සැබවින්ම මම ඔබට කියමි, ඌ සම්බ වුණොත් මුලාව නොගිය 99 දෙනා ගැන ප්‍රීතිවන්නවට වඩා ඌ ගැන ප්‍රීතිවන්නේය. එසේම මේ බාලයන් එක්කෙනෙකුවත් විනාශ වීම ස්වර්ගෙහි වැඩවසන ඔබේ පියාණන් වහන්සේගේ කැමැත්ත නොවේ. සුවිශේෂක වාක්‍යයේ සේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිසුතු මන්තුල ප්‍රේමවන්ත සොයිර සොයිරිනි, අද සුවිශේෂය තුල ක්‍රිසුන් වහන්සේ පුංචි දරුවෙකු තමන් ළඟට කැඳවගෙන කියනවා, ඔබට පුළුවන් නම් මේ පුංචි දරුවව පිළිගන්නට මගේ නාමයෙන්. අන්න එතකොට පමණයි ඔබට පුළුවන් වෙන්නේ දේව රාජ්‍යයට ඇතුළු වන්නට කියලා. දැන් ප්‍රේමවන්තේනි, අපි බොහෝ වෙලාවට කියයි අපි පුංචි දරුවන්ව පිළිගන්නවා.
නමුත් දැන් ඉංග්‍රීසි බයිබලේ මෙතන්ට දෙනවා ලස්සන වචනයක්. Whoever receives such a child. මේ receive කියන පදයෙන් ක්‍රිස්තුන් වහන්සේ අරුත් ගන්නවනවා බොහොම ලස්සන දෙයක්. දැන් අපි පුංචි දරුවෙකුව ගත්තම අපි අනිත් අයටත් වැඩියෙන් ඒ දරුවව ආරක්ෂා කරන්නට විශේෂයෙන්ම ඒ දරුවගේ දෙමව්පියෝ කැප වෙනවා. ඒ දරුවට ගොඩාක් ආදරේ අනිත් අයටත් වැඩිය. අනිත් අයටත් වැඩිය ඒ දරුවට අවශ්‍ය කරන දේවල් සපයලා දෙන්නට දෙමව්පියෝ උත්සාහ ගන්නවා. ඒ ඔක්කොම හරි. නමුත් ඒ දරුවව රිසීව් කරනවයි කියලා කියන්නේ ඊට වැඩිය වෙන අර්ථයක්. ඒ කියන්නේ ප්‍රේමාන්තේනි දැන් දෙමව්පියෝ දරුවෙකුව ආරක්ෂා කරනවා පෝෂණය කරනවා තමයි. නමුත් තමන්ගේ පුංචි දරුව දිහා බලලා හැදෙන්නට උත්සාහ කරනවයි කියලා කියන්නේ. ඒ කියන්නේ වැඩිහිටියන්ගේ සම මට්ටමේ අයිතිවාසිකමක් ඊටත් වැඩියෙන් ඒ දරුවට වැඩිහිටියෙක්ට දිය යුතු තැන දීලා පිළිගන්නවයි කියන එක අපි ජීවිතේ කරන්නේ නැහැ. මෙන්න මේක තමයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ කරන්නට කියලා. ඒ කියන්නේ මේ පුංචි දරුවා දිහා බලලා ඒ දරුවගේ ජීවිතයේ තියෙන උදාර ගති පැවතුම් මගේ ජීවිතය තුළට ගන්නට ඕන. දැන් ඒක නිසා තමයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ ඔබට බහැපත්කම අවශ්‍ය වෙනවා ඒ සඳහා. ඒ කියන්නේ ප්‍රේමවන්තීනි පුංචි දරුවෙක් දිහා බලලා ඒ දරුවගේ තියෙන ලස්සන ගුණාංග අගය කරලා අනේ මේ ගුණාංගය මට නැහැනේ මගේ ජීවිතය වෙනස් කරගෙන යහපත් කෙනෙක් වෙන්නට ඕනයි කියන හැඟීම ඇති කර ගන්නට නම් මට අවශ්‍ය වෙනවා අසීමිත බහැපත්කමක්. දැන් මේක බොහොම ලස්සනට මේ විදිහට පෙන්වලා දෙන්නට පුළුවන්. ප්‍රේමවන්තීනි අපි දන්නවා දේව මෑණියෝ ලූර්දුවේ දර්ශනය වුණා අවුරුදු 14ක් වයස ඇති බර්නදෙත් දැරියට. එතකොට ඒ සමාජයේ ශුද්ධවන්ත අය හිටියා, වැඩිහිටි අය හිටියා, උගත් අය හිටියා. නමුත් දේව අම්මා මේ දරුවට දර්ශනය වෙලා කියනවා මේ දරුවා දිහා බලලා මේ දරුවා කොයිතරම් දෙවියන් වහන්සේට ආදරයක් තියෙනවද? ඒ ඔස්සේ ඔබේ ජීවිත ගොඩනගාගෙන ඔබ මාවතට එන්නට කියලා. දැන් ඒක නිසානේ ඒදා සමාජයේ හිටපු අය බර්නදෙත් දැරිය දේව අම්මා දර්ශනය වුණයි කියලා පිළිගන්නට කැමති වුණේ නැහැ. බර්නදෙත් දැරිය කියන දේවල් කරන්නට කැමති වුණේ නැහැ. මොකද බහැපත්කම තිබුණේ නැහැ. ඒ බර්නදෙත් දැරියට ආදරේ වුණාට ඇයව පිළිගන්නට, ඒ කියන්නේ අර රිසීව් කරන්නට කැමති වුණේ නැහැ. ඒ වගේම තමයි දේව මෑණියෝ පාතිමාවේදී අර ලුසි, ජසින්තා, ෆ්‍රැන්සිස්කෝ කියන දරුවන්ට දර්ශනය වෙලා තමයි ඒ දරුවන් තුලින් තමයි මනුෂ්‍ය සංහතියට පණිවිඩ දුන්නේ. නමුත් ඒ දරුව තුන්දෙනාට දේව අම්මා දර්ශනය වෙනවයි කියලා පිළිගන්නට එදා සමාජෙ වැඩිහිටියෝ කැමති වුණේ නැහැ. අපි දකිනවා ඒ දරුව තුන්දෙනාට තාඩන පීඩන එල්ල කරනවා වැඩිහිටියන්. ආයතකොට ඒ දේව අම්මා දර්ශනය වුණයි කියලා ඒ දරුවන්ව පිළිගන්නට නම් බහැපත්කම වුණා. දේව අම්මා ඒ දරුවන් තුලින් මිනිස් සංහතියට කියනවා ඔබ පාපය අත්හරින්නට ඕනයි කියලා. එතකොට වැඩිහිටියන්ට සිද්ධ වුණා මේ දරුවන්ට ඇහුම්කන් දීලා තමන්ගේ ජීවිතයේ තියෙන පාපයන් අත්හැර දමන්නට. ඒ සියලු දේට අවශ්‍ය කරනවා මේ දරුවන්ව පිළිගන්නට. ඒ පිළිගන්නට බැරි නිසා තමයි ඒ ඔස්සේ ක්‍රියා කරන්නට මිනිස් සංහතිය ටිකක් අදිමදි කළේ. ඒ දරුවන්ව රිසීව් කරන්නට කැමති වුණේ නැහැ. එහෙමනම් ප්‍රේමවන්තීනි අද ක්‍රිස්තුන් වහන්සේ අපිට කියන්නේ අන්න එවැනි බහැපත්කමකින් දරුවන් දිහා බලන්නට කියලා. දරුවන්ව පිළිගන්නට අපිට බහැපත්කම අවශ්‍ය වෙනවා. දරුවන්ගේ ජීවිතයේ තිබෙන උදාර ගති පැවතුම් මගේ ජීවිතය තුළ ජීවත් කරවන්නට මට බහැපත්කම අවශ්‍ය වෙනවා. අන්න ඒ බහැපත්කම තිබුණොත් තමයි ක්‍රිස්තුන් වහන්සේ අපිට කියනවා ඔබට පුළුවන් වෙන්නේ ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නට. ඔබට ජේසු පිටයි.